මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න හදන්නේ දේශී ව්‍යාපෘතියේ දෙවෙනි අදියර විදිහට අප වෙත එන DCO launch pad එක සහ දේශී utility token එක සම්බන්ධයෙන් මුලින්ම අපි යමු risk disclaimer එකට everything in crypto is risky doing nothing right now is riskier ඒ කියන්නේ crypto field එකේ සියලුම දේවල් වලදී යම් අවධානමක් තියෙනවා හැබැයි මේ මොහොතේ ඔබ කිසිවක් නොකර සිටීම ඊටත් වඩා අවධානම් සහගතයි usually higher the risk you take higher the return you can make ඔබ වැඩි අවධානමක් ගත්තොත් ඔබට වැඩි ප්‍රතිලාභයක් කාලයත් එක්ක ලබන්නට හැකියාව තියෙනවා ඒ වගේම මම financial advisor කෙනෙක් නෙමෙයි මෙතනදී අපි කතා කරන තොරතුරු සියල්ලම ඔබගේ දැනගැනීම සඳහා පමණයි ඉන්පසුව ඔබ ගන්නා මූල්‍යමය තීරණ financial decision සම්බන්ධයෙන් සියලු වගකීම් ඔබ සතුයි දේශී කමියුනිටි එක කියන්නේ ලෝකෙ පුරා 143,000කට වඩා වැඩි contributors like atu vela inna tanak phase 1 ekedi palaweni adiyeredi desi super ai crypto and forex trading algorithm development walata endotech samagamat ekka me pirisa maasa 3k athulata dollar million 138 kata wada wedi modalak raise karana me weddi dollar million 150 kata wada raise karala iwarai iten desi vyapruthaye deweni adiyeredi decentralized crowd offering platform එකක් ලෝකෙට අලුත් crypto project එකක් launch වෙන්නට තැනක් හදන්නට තමයි සූදානම් වෙන්නේ. ඉතින් මේ ගැන තමයි මේ වීඩියෝ එකෙන් දීර්ඝ වශයෙන් කතා කරන්නේ. දේශී ව්‍යාපෘතියේ තුන්වෙනි අදියර මොකක්ද කියලා අපි බලාගෙන ඉමු. සමහර විට මේ දෙකටම වඩා හොඳ එකක් ඉස්සරහට එන්න තියෙනවා. අපි එකතු වෙලා මේ යන ගමනේදී. එතකොට මේ background එක DCO launchpad ගැන කතා කරන්න කලින් කොහොමද මේ සංකල්පය ලෝකෙට එන්නේ කියලා අපි කතා කරන්න ඕනේ. එතනදී ඔබ අනිවාර්යෙන් අහලා තියෙන දෙයක් initial public offering. මේ සංකල්පය පටන් ගන්න මෙතනින් ලෝකෙට යම් සමාගමක් තමන්ගේ growth curve එකේ අවසාන කාලෙදී තව capital එක raise කරගන්න පාවිච්චි කරපු tool එකක් තමයි කොටස් වෙළඳපළක ලයිස්තු ගත වීම. initial public offering නැත්නම් IPO එකක් හරහා ඉතින් ලෝකේ කොටස් වෙළඳපළ කියන සංකල්පය ඒ කාලේ ඉඳන් අවුරුදු 100 ගණනක ඉඳන් තියෙන දෙයක්. ඉතින් මේ සංකල්පය crypto field එකට ආවේ initial coin offering කියලා 2018ට කලින් 2017 2015 2018 19 කාලේ ගොඩාක් ජනප්‍රිය සංකල්පයක් initial coin offering කියන සංකල්පය ලෝකෙට අලුත් crypto project එකක් launch වෙන්නේ ICO එකක් තියලා. ඉතින් මේ තිරේ දිස්වන්නේ පහුගිය කාලේ 2018 19 කාලේ කොයි වගේද මේ ICO වල ප්‍රතිලාභ තිබ්බේ කියලා සමහර ඒවවලදී ඔබ යොදවන මුදල වගේ 200 ගුණයක් 300 ගුණයක් 700 ගුණයක් 1000 ගුණයක් ප්‍රතිලාභ ලබන්න හැකියාව තිබුණා ඩොලර් 100ක් යදෙව්වා නම් මේ කාඩනෝ ප්‍රොජෙක්ට් එකට ඕල් ටයිම් හයි ප්‍රයිස් එකේදී ඒ ඩොලර් 100 ඩොලර් ඩොලර් ලක්ෂයකට වඩා වැඩි මුදලක් වෙනා තියෙනවා. ඉතින් ඩොලර් 100ක් ඩොලර් ලක්ෂයක් කරගන්න අවස්ථාව තිබිලා තියෙනවා මෙන්න මේ ICO ලෝකේ ජනප්‍රිය කාලේ හැම එකේදීම නෙමෙයි සමහර ඒවා පාඩනෝ මැටික් නැත්නම් පොලිගොන් කියන ප්‍රොජෙක්ට්ස් වලදී මේ හැකියාව තිබිලා තියෙනවා. ඉතින් මේ ICO කියන concept එකට කාලයත් එක්ක 2018 19 විතර වෙද්දී ප්‍රශ්න එන්න ගත්තා ඇමරිකාවේ විශේෂයෙන්ම SEC එකෙන් Securities Exchange Commission එකෙන් මේ ICO concept එකේ legitimacy එක සම්බන්ධයෙන් issues එන්න ගත්තා. ඒ හරහා crackdowns නැත්තම් security tokens කියලා ඒ අය securities law එක violate කරනවද මෙන්න මේ ICO කියන concept එකෙන් කියලා ඒගොල්ලෝ නීතිමය පැත්තෙන් කටයුතු කරන්න උත්සාහ කරා. ඉතින් ඒකත් එක්ක මේ ICO වලට තියෙන ජනප්‍රියත්වයේ ටිකෙන් ටික අඩු වෙන්න ගත්තා. ඊට පස්සේ ලෝකේ ජනප්‍රිය වෙන්න ගත්තේ initial exchange offerings ඒ කියන්නේ Binance වගේ ප්‍රසිද්ධ crypto exchanges වල IEO කියන concept එකෙන් initial exchange offering Binance launchpad එක කියලා කියන්නේ මේකට හොඳ උදාහරණයක්. ඒ හරහා Binance platform එකේ ඉන්න retail investors ලට institutional investors ලට
මේ ප්‍රොජෙක්ට්ස් වල මුදල් යොදවලා ප්‍රතිලාභ ගන්න අවස්ථාවක් සැලසුණා. එතනදී Elgorand ඊට පස්සේ Wazirex වගේ ප්‍රොජෙක්ට්ස් වලදී තමන් යොදවපු මුදල වගේ 4 ගුණේ සිට 300 ගුණයක් 1000 ගුණයක ප්‍රතිලාභ ලබන්න හැකියාව තිබුණා. ඉතින් ඉදිරියේදී මේ වෙලාවේ ටිකක් ජනප්‍රිය concept එකක් IEO කියලා කියන්නේ 2021 අවුරුද්දෙත් SafePal TKO වගේ projects මේ Binance launchpad එක හරහා launch වුණා. හැබැයි ඉදිරියේදී මේ IEO concept එකටත් වඩා හොඳ concept එකක් ලෝකෙට මේ වෙනකොට ඇවිල්ලා තියෙන්නේ. ඉදිරියේදී එන්නට නියමිතයි මේ වෙද්දිත් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ හරහා සැලකිය යුතු projects ප්‍රමාණය launch වෙමින් පවතිනවා. ඒ තමයි IDO IEO එකක් initial exchange offering එකක්. exchange එකක නැතුව decentralized exchange එකක් තිබ්බොත් කොයි වගේද කියන concept එක තමයි IDO. තමයි අලුත් projects ලෝකෙට හඳුන්වලා දෙන්න, අලුත් crypto projects ලෝකෙට හඳුන්වලා දෙන්න තියෙන හොඳම තැන වෙන්නේ අනාගතයේදී. ඉතින් දැනට තියෙන IDO launch pads වල ප්‍රතිලාභ කොයි වගේද කියලා අපි ගත්තොත්, ඒ කියන්නේ launch pads වල launch වෙන project වල අහෝගේ කාලේ ලැබිලා තියෙන ප්‍රතිලාභ කොයි වගේද ගත්තොත්, තමන් යොදවපු මුදල වගේ 6 ගුණයක, 12 ගුණයක, 32 ගුණයක returns මේ pools කියන platform එකේ ලැබිලා තියෙනවා. Polka starter polka.t ecosystem එකේ projects launch වෙන launch pad එක, මේ launch pad එකේ මෙන්න මේ විදිහේ තමන් යොදවපු මුදල වගේ 3 ගුණයක, 4 ගුණයක, 20 ගුණයක, 40 ගුණයක, 50 ගුණයක, 80 ගුණයකට වැඩි ප්‍රතිලාභ ලැබිලා තියෙනවා. විශේෂයෙන් paid network එක 118 ගුණයක නැත්තම් 100ට 11800 ගුණයක, ඩොලර් 100ක් යොදවපු කෙනෙක්ට ඩොලර් 11800ක්, ඩොලර් 1000ක් යොදවපු කෙනෙක්ට ඩොලර් 1 ලක්ෂ ගණනක්, ඩොලර් 10000ක් යොදවපු කෙනෙක්ට ඩොලර් මිලියනයක් ගන්න මෙන්න මේ paid network ප්‍රොජෙක්ට් එකට මුදල් යොදවපු අයට හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් මේක තමයි IDO launch pad වල ඇත්තම සිටුේෂන් එක. මේ වගේ ප්‍රොජෙක්ට්ස් වලට මුදල් යොදවලා කොයි වගේ ප්‍රතිලාභ ඔබට ගන්න පුළුවන්ද කියන එක සම්බන්ධයෙන් Pancake Swap අපිට ගොඩක් වැදගත් එකක්. Pancake Swap කියන decentralized exchange platform එකේ launch වෙච්ච IDO projects කීපයක් මේ තියෙන්නේ. එතනදී 100ට 220 ඉඳන් 100ට 7774 වෙනකම් ප්‍රතිලාභ ලැබිලා තියෙනවා මෙන්න මේ Pancake Swap exchange එකේ IDO projects වලදී. ඉතින් මේ වගේ ප්‍රතිලාභ ලැබිය හැකි අවස්ථා ගණනාවක් පහුගිය වසරවලදී තිබිලා තියෙනවා. මම ඔබෙන් ප්‍රශ්නයක් අහුවොත්, මේ සම්බන්ධයෙන් ඔබ තොරතුරු දැනගන්නේ පළවෙනි වතාවට නම් ඇයි ඒ කියලා? ඒකට හේතුව මේ වගේ opportunities ගැන තිබිලා තියෙනවා කියලා කියන්න ඔබට කවුරුත් ඉඳලා නැහැ, කවුරුත් ඔබට කියලා නැහැ, නැත්නම් ඔබ තවම දන්නේ නැහැ. දැන් ඔබ දන්නවා මේ වගේ launch pad වල launch වෙන ලෝකෙට අලුත් crypto project එකක් හඳුන්වලා දෙන මේ වගේ launch pads වලදී ඔබ යොදවන මුදල වගේ සැලකිය යුතු ප්‍රතිලාභයක්, කීප ගුණයක ප්‍රතිලාභයක් ලබන්නට හැකියාව තියෙනවා කියලා. ඉතින් මේ වීඩියෝ එකේදී අපි කතා කරනවා ඔබට මේ වගේ ප්‍රතිලාභ ලැබිය හැකි ලොන්ච් පෑඩ් එකක් ගැන, සහ ඒ ලොන්ච් පෑඩ් එකේ යුටිලිටි ටෝකන් එක මේ වෙලාවේ ඔබට ඩොලර් 1කට මිලදී ගන්න හැකියාව තියෙනවා. ඉතින් අපි යමු ඉදිරියට. දැන් අපි කතා කරන්න හදන්නේ ක්‍රිප්ටෝ ස්ටාර්ට්අප් එකක්, ලෝකෙට අලුත් crypto project එකක් launch කරන්නට යන්නේ. මේ startup එකේ founders ලට, entrepreneurs ලට මොනවද ඕනේ? පළවෙනිම දේ තමයි active investors ලා, තමන්ට ඕනේ capital එක raise කරගන්න. අනිත් අයට කලින් තමන්ගේ MVP එක, minimal viable product එක, app එක එළියට දාන්න ඕනේ, publicly launch කරන්න ඕනේ මේ අදහස. එහෙම කරේ නැත්නම් අපිට කලින් වෙන කවුරු හරි කරයි කියලා බයයි. නැත්නම් ඒ අදහස outdated වෙයි කියලා බයයි. ඉතින් ඊළඟට ඕනේ මේ අදහස ලෝකෙට අරන් යන්න හැකියාව තියෙන, capacity එක තියෙන, capability එක තියෙන marketing specialist. ඊළඟට ඕනේ
මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරලා බග්ස් මොනවා හරි තියෙනවා නම් ඉෂුස් මොනවා හරි තියෙනවා නම් ඩෙවලොපර්ස්ලාට ඒවා රෙකමන්ඩ් ඒවා රිපෝට් කරලා ඇප් එක ඩවුන්ලෝඩ් කරාට පස්සේ ඇප් එක හොඳයි නම් තමන්ගේ මිතුරන් එක්ක මේක ෂෙයා කරගන්න කැමති සෙට් එකක් ඒ තමයි ඇක්ටිව් කමියුනිටි එකක් මෙන්න මේ තුනම එකම තැනක තියෙන ලොන්ච් පෑඩ් එකක් තාම ලෝකේ නැහැ හැබැයි දේශීය ව්‍යාපෘතියේ තුල මේ වෙද්දී මේ තුනම තියෙනවා පළවෙනිම දේ අඩුම ගාන ඩොලර් 100 ඉඳන් ඩොලර් 1,300,000ක් වෙනකන් මුදල් යොදවලා දේශීය ව්‍යාපෘතියත් එක්ක එකතු වුණ පිරිසක් මෙතන ඉන්නේ මේ අය දින 90ක් තුලදී ඩොලර් මිලියන 138කට වඩා වැඩි මුදලක් රේස් කරලා තියෙනවා තව හොඳ ප්‍රොජෙක්ට් එකක් ආවොත් ඒකටත් මුදල් යොදවන්න දෙවරක් හිතන්නේ නැති පිරිසක් මෙතන ඉන්නේ ලෝකේ ඉන්න හොඳම ඉන්වෙස්ටර්ස්ලා ටිකක් මෙතන ඉන්නේ ඊළඟට ලෝකේ පුරා රටවල් 100 ගානකට වඩා වැඩි ලැන්ග්වේජස් ඉතා විශාල ප්‍රමාණයක් කතා කරන ලෝකේ ඉන්න හොඳම රිලේෂන්ෂිප් මාකටිං ප්‍රොෆෙෂනල්ස්ලා මෙතන ඉන්නවා ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා මෙතන ඉන්නවා සෝෂල් මීඩියා මාකටර්ස්ලා මෙතන ඉන්නවා නෙට්වර්ක් මාකටිං ප්‍රොෆෙෂනල්ස්ලා මෙතන ඉන්නවා ඉතින් ඒ වගේම ලෝකෙ ඉන්න ඇක්ටිව්ම කමියුනිටීස් වලින් එකක් කියලා අපිට හඳුන්වන්න පුළුවන් මොකද සති 6ක් තුලදී මේ ලොන්ච් පෑඩ් අනවුන්ස්මන්ට් එක ටේසි ටෝකන් අනවුන්ස්මන්ට් එක ඇවිල්ලා සති 6ක් තුලදී මේ කමියුනිටි එක 147කින් වැඩි වෙනවා ඒ වෙද්දි හිටිය 97000ක් විතර දැන් 143000කට වඩා වැඩි පිරිසක් ටේසි ව්‍යාපෘතියත් එක්ක එකතු වෙලා ඉන්නවා ඉතින් ලෝකෙ මේ වෙලාවේ ලොන්ච් පෑඩ් එකක් හදන්න හොඳම ෆවුන්ඩේෂන් එකක් ඉකෝසිස්ටම් එකක් මෙතන තියෙනවා මේ අවස්ථා තුනම එකම තැනකින් තියෙන ඔපචුනිටි එකක් තියෙන ලොන්ච් පෑඩ් එකක් වෙන කොහෙවත් නැහැ ඒ වගේම මේක ක්‍රොස් චේන් ලොන්ච් පෑඩ් එකක් කාඩනෝ ඉකෝසිස්ටම් එකේ ස්මාර්ට් කොන්ට්‍රැක්ට් හඳුන්වලා දුන්නට පස්සේ සොලානා චේන් එකේ ඊට පස්සේ Ethereum chain එකේ Binance smart chain එකේ Tron blockchain එක වගේ එකිනෙකට වෙනස් blockchains වල launch වෙන projects මේ DeFi cross chain launch pad එකේ launch වෙන්න හැකියාව තියෙනවා. ඒක ලොකු වාසියක් ඔබට හැකියාව තියෙනවා DeFiLP.com website එකට ගිහිල්ලා DeFi launch pad එක සම්බන්ධයෙන් තව වැඩිදුර තොරතුරු දැනගන්න white paper එක මේ වෙලාවේ තියෙන ඩ්‍රාෆ්ට් එක කියවන්න හැකියාව තියෙනවා ඉදිරියේදී මේක ෆුල් වර්ෂන් එකක් විදිහට අප්ඩේට් වෙලා අපිට කියවන්නට හැකියාව තියෙවි ඉතින් මේක තමයි දේසි ව්‍යාපෘතියේ දෙවෙනි අදියර විදිහට ලෝකෙට අලුත් ක්‍රිප්ටෝ ප්‍රොජෙක්ට්ස් හඳුන්වලා දෙන තැනක් ඩීසෙන්ට්‍රලයිස්ඩ් ක්‍රවුඩ් ෆන්ඩින් ලොන්ච් පෑඩ් එකක් හඳුන්වලා දෙන්නට තමයි හදන්නේ ඉතින් මේක මේ වෙලාවේ ක්‍රිප්ටෝ මාකට් එක තියෙන තත්ත්වෙත් එක්ක ක්‍රිප්ටෝ මාකට් එක අද තියෙන තත්ත්වෙත් එක්ක ඔබට coinmarketcap.com වෙබ්සයිට් එකට ගිහිල්ලා බලන්න පුළුවන් උඩම වම් කෙළවරේ තියෙනවා ලෝකේ මේ වෙද්දී ක්‍රිප්ටෝ ප්‍රොජෙක්ට්ස් එකිනෙකට වෙනස් ක්‍රිප්ටෝ ප්‍රොජෙක්ට්ස් ටෝකන්ස් කම්පනීස් 11,000කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා කියලා. ඉතින් මම විශ්වාස කරනවා ඉදිරි දශකය කියලා කියන්නේ ඉදිරි වසර 8-10 කියන්නේ ක්‍රිප්ටෝ මාකට් එකේ গোল্ডන් ඩිකේඩ් එකක් ස්වර්ණමය දශකයක් මේ දශකය තුලදී මම බලාපොරොත්තු වෙනවා දැනට තියෙන මේ කම්පනීස් ක්‍රිප්ටෝස් කොයින්ස් බ්ලොක්චේන් ප්‍රොජෙක්ට්ස් 11,000 ලක්ෂයත් 1 මිලියන් දසලක්ෂයත් අතරට යාවි කියලා ඉතින් මේ වගේ වර්ධනයක් ඉදිරි වසර 10 තුල සිදුවන්නේ නම් දේසි ලොන්ච් පෑඩ් එක ක්‍රොස් බ්ලොක්චේන් ලොන්ච් පෑඩ් එක ඒ වගේම ලෝකේ ඉන්න හොඳම මාකටර්ස්ලා ඇක්ටිව් ඉන්වෙස්ටර්ස්ලා 143,000කට වඩා ඇක්ටිව් කමියුනිටි එකක් දැන් ඉන්න තැනක් මෙන්න මේ එෆර්ට් එකත් එක්ක මෙන්න මේ රිසෝර්සස් ටිකත් එක්ක හොඳ විෂන් එකක් හොඳ ඩෙවලොපර්ස්ලා ටිකක් වෙතන ඉන්නවා ඒ හරහා මෙන්න මේ මාකට් ෂෙයා එක ඉදිරියේදී ලෝකෙට හඳුන්වලා දෙන්නට નિયમિત ක්‍රිප්ටෝ ප්‍රොජෙක්ට්ස් ක්‍රිප්ටෝ ටෝකන්ස්
blockchain projects වලින් 100ට 10ක් 20ක් වගේ වත් market share එකක් daisy launch pad එකට ගන්න පුළුවන් වුණොත් ඒ කියන්නේ මිත්‍රවරුනි අපි මේ කතා කරන්නේ daisy token එකේ value එක පිළිමිමු වෙන්නේ daisy launch pad එකේ සාර්ථකත්වය පිළිමිමු වෙන තැන තමයි daisy token එක ඉතින් daisy token එකේ value එක කොයි වගේද කියලා අපි තව වීඩියෝ එකක් කරලා තියෙනවා ඒ වීඩියෝ එකත් අනිවාර්යෙන් බලන්න ඉතින් බලාපොරොත්තු වෙන්න පුළුවන් අනාගතයේදී සැලකිය යුතු විභවයක් මෙන්න මේ concept එකට launch pad concept එකට තියෙනවා ඉතින් දැන් තියෙන මිල වගේ සැලකිය යුතු ගුණයක ප්‍රතිලාභයක් අපිට daisy token හරහා ලබා ගන්න හැකියාව අනිවාර්යෙන්ම තියෙනවා ඉතින් මේක තමයි daisy launch pad එකේ දැන් තියෙන සත්‍යත්වය සහ අනාගත විභවය ගැන කරන්න පුළුවන් හොඳම පැහැදිලි කිරීම අපි යමු ඉදිරියට daisy launch pad එකේ utility token එක විදිහට cross chain cross blockchain token එකක් total supply එක token billionaire ticker එක coinmarketcap.com website එකට ගිහිල්ලා ඔබට search කරන්න පුළුවන් daisy launch pad token කියලා මේක දැනටමත් coin market cap website එකේ list වෙලා තියෙන ඇත්තම token එක මේ token එක 2021 අගෝස්තු මාසෙ 15 Ethereum blockchain එකේ Uniswap decentralized exchange එකේ list වෙන්නට නියමිතයි ඊට පස්සේ Binance smart chain එකේ Pancake swap exchange එකේ list වෙන්නට නියමිතයි අගෝස්තු මාසෙ තුලදී තව centralized crypto exchanges පහක list වෙන්නට නියමිතයි daisy token එක. ඉතින් මේක real token එකක්. අපි යමු ඉස්සරහට daisy launch pad token එක market එකට එන්නේ කොහොමද කියලා තමයි දැන් අපි කතා කරන්න හදන්නේ. මේ වෙලාවේ තියෙන preferred customer round එක token සමස්ත වශයෙන් million 75ක් offer වෙනවා ඩොලර් 1 ඉන්න ඩොලර් 1.5 වෙනකන්. ඉක්මන් වුණොත් ඩොලර් 1ට ආසන්න price එකකදී ගන්න පුළුවන් daisypresale.com කියන website එකට ගිහිල්ලා ඔබට daisy token මිලදී ගන්න පුළුවන්. ජූලි මාසේ 30 වෙනිදා ලංකාවේ වෙලාවෙන් හවස 4:00 වෙනකන් ඊට පස්සේ ජූලි මාසේ ඉවර වුණාට පස්සේ අගෝස්තු 5 වෙනි දින 5 වෙනිදා දක්වා daisy token මිලියනයක් offer වෙනවා ඩොලර් 2.5 ඉඳන් ඩොලර් 5 වෙනකන් pools කියන IDO launch pad එකේ yellow road a2 dao gate io mxc සහ dao maker කියන ID කිනකට වෙනස් IDO launch pads වල මේ public pre-sale round එක තමයි ඊළඟට තියෙන්නේ ඊට පස්සේ official public launch එක අගෝස්තු මාසේ 15 වෙනිදා token එක මුලින්ම එන්නේ Ethereum network එකේ Uniswap exchange එකට ඊට පස්සේ Binance smart chain එකේ Pancake swap exchange එකට තව popular crypto exchanges පහකට daisy token එක එන්නට නියමිතයි. ඉතින් දැන් අපි කතා කරන්න හදන්නේ daisy launch pad token එකේ tokenomics, token economics, token සහ economics කියන වචන දෙක එකතු වෙලා තමයි tokenomics කියන subject එක විශේෂශාස්ත්‍රයේ ලෝකෙට හඳුන්වලා දීලා තියෙන්නේ. ඉතින් pre-sale එකේ සමස්ත වශයෙන් daisy token මිලියන 300ක් offer වෙනවා අවුරුදු 6ක් පුරා yield farming වලට 118ක් නැත්තම් daisy token 1 million 180ක් වෙන් වෙනවා ඉදිරියේදී marketing වලට token million 150ක් වෙන් වෙනවා decentralized autonomous organization එක වෙනුවෙන් නැත්තම් daisy launch pad එකේ launch වන්නට නියමිත projects evaluate කරන කාර්යභාරය වෙනුවෙන් tokens million 139ක් වෙන් වෙනවා market making නැත්තම් liquidity providing වලට daisy token එක market එකට අරගෙන යන ක්‍රියාවලිය වෙනුවෙන් price එක ඉහළ අරගෙන යන ක්‍රියාවලිය වෙනුවෙන් මේ සම්බන්ධයෙන් සුවිශේෂී කණ්ඩායමක් ක්‍රියාත්මක වෙනවා එතකොට ඒ වෙනුවෙන් tokens million 100ක් වෙන් වෙනවා team එක වෙනුවෙන් tokens million 80ක් bonus pools විදිහට token million 50ක් සහ අපි අර කතා කරපු එකිනෙකට වෙනස් IDO launch pad 6කට daisy token ඩොලර් 2.5 ඉඳන් ඩොලර් 5 වෙනකන් අපිට මිලදී ගන්න පුළුවන් මෙතනදී daisy token million එකක් තමයි offer වෙන්නේ මෙතකොට සමස්තය token
මිලියන 1ක් වුණාට මෙතන අපි කතා කරන ගොඩාක් ඉලක්කම් වලට අදාළව ටෝකන් බර්නින් කියන මෙකැනිසම් එක ක්‍රියාත්මක වෙනවා ටාගට් එක ටෝකන් සමස්ත සප්ලයි එකෙන් 150ක් ඉදිරි කාලය තුලදී aggressive burning strategy එකක් පාවිච්චි කරලා tokens burn කරන එකට. ඉතින් එතනදී token supply එක අඩු වෙලා ඉදිරියේදී price එක වැඩි වෙන්න ලොකු හැකියාවක් තියෙනවා. ඉතින් අපි පොඩ්ඩක් බලමු මීට කලින් tokens billionයක් offer කරලා තියෙන projects වල all time high price පහුගිය මාස කීපෙදී ඒ අදාළ tokens ගියපු උපරිම මිලක් එක්ක අපි සසඳලා බලුවොත් Nexo lending platform එකේ token එකක all time high price එක $4ක් Near protocol එකේ $7.5ක් MDEX exchange එකේ token එකක price එක $10ක් වෙනවා මේ ඔක්කොම token supply එක බිලියනයක් තියෙන projects DAISY token එකෙත් token බිලියනයක් තියෙන EOS $15කට ආසන්න price එකකට ගිහින් තියෙනවා Theta $16කට ආසන්න price එකකට Uniswap exchange එක $45ක් Polkadot $49ක් Chainlink $52ක් මේ විදිහට මීට කලින් tokens බිලියනයක් offer කරලා තියෙන projects වල මිල ගණන් මේ විදිහට ගිහින් තියෙනවා ඉතින් එතකොටත් ඔබට අදහසක් ගන්න පුළුවන් ඉදිරියේදී DAISY token එකක මිල කොයි වගේ වෙන්නට හැකියාවක් තියෙනවද කියලා project එකේ සාර්ථකත්වයත් එක්ක ඒ කියන්නේ launch pad එකේ සාර්ථකත්වයත් එක්ක මම කිව්වා token burning mechanism එක හරහා DAISY token වල supply එක අඩු කරන්නට කටයුතු යොදලා තියෙනවා එන්න එන්න supply එක අඩු වෙනවත් එක්ක හැකියාව තියෙනවා price එක වැඩි වෙන්න මෙතනදී අනිවාර්යෙන් කියන්න ඕන දෙයක් තමයි DAISY token insiders rounds වලදී ඩොලර් 1ට අඩුවෙන් DAISY ව්‍යාපෘතියට contribute කරපු අයට DAISY token මිලදී ගැනීමේ අවස්ථාව උදා වුණා ජූලි මාසේ පළවෙනි සතියේදී එතකොට මේ අය මිලදී ගත්ත tokens වලින් යම් ප්‍රමාණයක් ඉතුරු වුණා මිලදී ගන්න නැතුව $750කට offer වුණ round 3 එකේදී token million 50ක් විතර ඉතුරු වෙනවා අවුරුත් මිලදී ගන්න නැතුව එන්න ඒ tokens million 50 දැනටමත් burn කරන්නට තීරණය කළා ඉවරයි ඉතින් අපිට සතුටු වෙන්න පුළුවන් දැන් DAISY token තියෙන බිලියනයක් නෙමෙයි මිලියන 950කට වඩා අඩු ප්‍රමාණයක් කියලා. ඉතින් යමු අපි ඉදිරියට DAISY token වලදී staking rewards ලබා ගන්න අපිට හැකියාව තියෙනවා. ඒ කියන්නේ අපි අපේ wallet එකේ DAISY tokens තියාගෙන ඉන්නවට අපිට ප්‍රතිලාභයක් ලබන්නට හැකියාව තියෙනවා. මේ ප්‍රතිලාභය එන්න එන්න වැඩි වෙනවා අපි ළඟ තියෙන DAISY token ප්‍රමාණය වැඩි වෙද්දී ඒ වගේම ස්ටේක් කරන කාලය වැඩි වෙද්දිත් ඒක වැඩි වෙනවා ඊට පස්සේ referral programs DCO participation හරහා අපිට පුළුවන් අපිට ලැබෙන staking reward එක වැඩි කරගන්න මොකක්ද මේ staking කියලා කියන්නේ DAISY token staking කියන එකට හොඳම උදාහරණයකින් අපි පැහැදිලි කරගත්තොත් ඒකට තියෙන හොඳම example එක තමයි fixed deposit ස්ථාවර තන් ඔබ අහලා ඇති ස්ථාවර තැන්පතුකදී ඔබ ස්ථාවර තැන්පතුවක් යොදවන කාලයත් එක්ක දෙන interest rate එක ප්‍රතිලාභය වැඩි වෙනවා කියන්නේ. ඒ වගේම යොදවන මුදලත් වැඩි වෙනකොට ඔබට වැඩි ප්‍රතිලාභයක් ගන්න පුළුවන් මැනේජර්ත් එක්ක කතා කරලා. ඉතින් ඒ වගේම DAISY token staking කියන්නේ තමන්ගේ wallet එකේ තමන් DAISY tokens විකුණන්නේ නැතුව තියාගෙන ඉන්නවට ලැබෙන ප්‍රතිලාභය. ඉතින් ඔබට පුළුවන් මෙතනදී smart contract එකක් execute කරලා DAISY token staking program එකට සහභාගී වෙන්න එතනදී tokens ඔබේ wallet එකේ තියෙන වටත් ඔබට දැනට ලංකාවේ fixed deposit rate එකට වඩා වැඩි ප්‍රතිලාභයක් ලබන්නට හැකියාව තියෙනවා. ඊළඟට social mining rewards ඔබ DAISY ව්‍යාපෘතියට ස්ටේක් කරන කෙනෙක් DAISY token ස්ටේක් කරන කෙනෙක්ව අඳුන්වලා දුන්නොත් ඔබට එතනදී ප්‍රතිලාභයක් ලබන්නට හැකියාව තියෙනවා. තව කෙනෙකුට පුළුවන් ගිහින් මාකට් එකෙන් coin market cap එකේ markets වලට ගියාට පස්සේ පුළුවන් ඉදිරියේදී බලා ගන්න DAISY tokens list වෙලා තියෙන exchanges මොනවද කියලා. මෙන්න මේ exchanges වලින්
Uniswap එකෙන් Pancake Swap එකෙන් තව centralized exchanges පහක අගෝස්තු මාසෙදිම token එක list වෙන්නට නියමිතයි. ඉතින් මේ ඕනම exchange එකකින් DAISY token connect public market එකකින් මිලදී ගන්න පුළුවන්. එහෙම එන කෙනෙක් DAISY staking වලට යොදවන යොදවද්දී ලැබෙන ප්‍රතිලාභයට වඩා වැඩි ප්‍රතිලාභයක් ඔබේ referral link එකෙන් DAISY staking වලට සම්බන්ධ වෙන කෙනෙකුට ලැබෙනවා. ඉතින් win win deal එකක් refer a friend කියන අවස්ථාවක් මේක. ඔබට පුළුවන් ඒ හරහත් සැලකියොදු ප්‍රතිලාභයක් ලබන්න. ඊළඟට token vesting schedule එක මේක අනිවාර්යෙන් කතා කළ යුතු දෙයක්. මොකද DAISY token කියලා කියන්නේ pump and dump scheme එකක් නැත්තම් අද මිලදී අරගෙන හෙට විකුණලා පොහොසත් වෙන්න පුළුවන් අවස්ථාවක් නෙමෙයි. හැබැයි මිල කියන දේ එන්න එන්න demand එක වැඩි වෙද්දී වැඩි වෙන දෙයක්. ඉතින් supply එක අඩු කරගන්න ලෝකේ ප්‍රසිද්ධ venture capital model එකක් විදිහට ඔබ අහලා ඇති vesting schedules කියලා තියෙනවා. early stage investment opportunities වලදී අනිවාර්යෙන් තියෙන අංගයක්. මොකක්ද මෙතනදී වෙන්නේ? අපි මිලදී ගන්න DAISY token market එකට එන්න කලින් මිලදී ගන්න DAISY token discount prices වලට මිලදී ගත්ත DAISY token සහ නොමිලේ දිනාගත්තු DAISY token සියල්ලම market එකට එන්නේ ටිකෙන් ටික unlock වෙන්නේ ටිකෙන් ටික. එතකොට pre-sale එකේදී මිලදී ගත්ත DAISY token අපි බලමු ඩොලර් 1ට අඩුවෙන් ගත්ත DAISY token මාස 22ක් තුලදී තමයි unlock වෙන්නේ පළවෙනි මාස 3ේදී 5%ක්. එතනින් පස්සේ ඉතුරු මාස 19ේදී 5% බැගින් unlock වෙනවා. එතනදී ඒ සියලුම ඩොලර් 1ට වඩා අඩුවෙන් මිලදී ගත්ත DAISY tokens වලට staking reward සමස්ත වශයෙන් හිමි වෙනවා. ඊට පස්සේ preferred customer round එකේ ඩොලර් 1 සිට ඩොලර් 1.5 දක්වා මිලදී ගන්න DAISY tokens වලින් 5%ක් පළවෙනි මාස 3ේදී unlock වෙනවා. ඊට පස්සේ 10% බැගින් මාස 9ක් පුරාවට tokens unlock වෙනවා. මේ pre-sale එකේ මිලදී ගන්න tokens වලටත් staking rewards සමස්ත වශයෙන් ලැබෙනවා. අපි spill over මේක pool එක. නැත්තම් gold paste pool එකෙන් gold paste leader pool එකෙන් අපිට nominee ලැබුණු DAISY tokens unlock වෙන්න පටන් ගන්න මාස 12ක් ගියාට පස්සේ මාසෙකට 5% බැගින් tokens unlock වෙනවා. මෙන්න මේ tokens වලට staking rewards අදාළ වෙන්නේ නැහැ. හැබැයි ඔය ඕනම අවස්ථාවකදී අපි මිලදී ගත්ත DAISY tokens unlock වෙද්දී unlock වුණ tokens ඔබට ඕනේ නම් market එකේ sell කරන්න අවස්ථාව තියෙනවා ඒ වෙලාවේ පවතින මිලට. එහෙම නැත්නම් ඔබට ඒ tokens නැවත pre-stake කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මේක තමයි professional unlocking schedule එකක් නැත්නම් vesting schedule එකක් මෙතනදී ලෝකේ සාමාන්‍ය venture capital model එකක වගේම early stage investment opportunity එකක වගේම vesting schedule එකක් මෙතනක් තියෙනවා. එතනදී DAISY token Taman ළඟ තියෙන ප්‍රමාණය වැඩි වෙන්න හැකියාව තියෙනවා. DAISY launch pad එකේ launch වන්නට નિયમિત projects වල ලෝකේ අනිත් හැමෝටම කලින් invest කරන්න ඔබට අවස්ථාවක් ලැබෙනවා. ඉතින් අපි මේකට හොඳම උදාහරණයක් ගන්න පුළුවන් Binance launch pad එක. Binance token එකකුත් DAISY token එක වගේම market එකට එන්නේ 2017 අවුරුද්දේ. 2017 අවුරුද්දේදී Binance token එකක් market එකට එන්නේ ඩොලර් 7.10කට 2017 ජූලි මාසේ පළවෙනිදා. 2020 නොවැම්බර් මාසේ 12 වෙනිදා Binance launch pool එක මාකට් එකට ඕපන් වෙනවා. මේ අය ටිකක් strategic තීරණයක් ගන්නවා. තමන් ළඟ තියෙන token ප්‍රමාණය Binance token ප්‍රමාණයට අනුරූපව තමයි ඉදිරියේදී launch pad එකේ launch වන්නට નિયમિત projects වලට contribute කරන්න පුළුවන් වෙන්නේ. නැත්තම් Binance launch pad එකේ launch වෙන projects වලට invest කරන්න නම් ඒකට හැකියාව ලැබෙන්නේ තමන් ළඟ Binance token කොච්චර ප්‍රමාණයක් තියෙනවාද කියන එකත් එක්ක. එතනදී මේ announcement එකෙදී Binance token එකක price එක $44යි. මිත්‍රවරුනි මාස කීපයක් තුන
ඉතිහාස ඉතාමත් පොඩි කාලයක් තුල බයිනන්ස් ටෝකන් එකක ප්‍රයිස් එක ඩොලර් 700කට යනවා. ඉතින් බේසි ටෝකන් වලදී මේ රියැලිටි එක එසේමයි එලෙසමයි. හැබැයි බයිනන්ස් එකදී වගේ පස්සේ නෙමෙයි මේ අනවුන්ස්මන්ට් එක දෙන්නේ. දැනටමත් ඒ අනවුන්ස්මන්ට් එක දීලා තියෙනවා. ඒ කියන්නේ තමන් ළඟ තියෙන ඩේසි ටෝකන් ප්‍රමාණයට අනුරූපව තමයි ඩේසි ලොන්ච් පෑඩ් එකේ ඉදිරියේදී ලොන්ච් වන්නට නියමිත ටෝකන්ස් වලට අපිට මුදල් යොදවන්නට ඉන්වෙස්ට් කරන්නට ලැබෙන්නේ. ඉතින් මේ අවස්ථාවත් විනිවිද දකින්න එකේ පොටෙන්ෂල් එක කොයි වගේද කියන එක ඔබට බයිනන්ස් ටෝකන් එක දිහා දැකලා අදහසක් ගන්න පුළුවන්. ඉතින් දැන් අපි කතා කරන්න හදන්නේ ප්‍රිෆර්ඩ් කස්ටමර් රවුන්ඩ් එක. මේ වෙලාවේ අපිට ඩේසි ටෝකන් මිලදී ගන්න පුළුවන් ප්‍රයිස් එක තමයි $1 ඉඳන් $1.5 වෙනකම්. ජූලි මාසේ 30 වෙනිදා වෙනකම් මේ විදිහට ඩේසි ටෝකන් මිලදී ගන්න පුළුවන්. හැබැයි ඉක්මන් වෙන තරමට ඔබට $1 ආසන්නයේ මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඩේසි ටෝකන් මිලියන 70කට වඩා ඩොලර් හරියටම ඩොලර් මිලියන 75ක් ඩේසි ටෝකන්ස් ඩොලර් මිලියන 75ක් තමයි ඩේසි ටෝකන් මිලියන 75ක් ඔෆර් වෙනවා මේ ප්‍රී සේල් ප්‍රිෆර්ඩ් කස්ටමර් රවුන්ඩ් එකේදී. එතකොට අපි මේ විදිහට මිලදී ගන්න ඩේසි ටෝකන්ස් වලින් 5%ක් තමයි පළවෙනි මාස 3ේදී අන්ලොක් වෙන්නේ. ඊට පස්සේ හැම මාසෙකම 10% බැගින් අන්ලොක් වෙනවා. ඕනම කෙනෙකුට ඕනම USDT ප්‍රමාණයක් යොදවලා ඩේසි ටෝකන් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. සියලුම ඩේසි ටෝකන්ස් වලට ස්ටේකින් රිවෝඩ්ස් ලැබෙනවා. එතකොට ඔබ ඩේසි ව්‍යාපෘතියට ජොයින් වුණේ ජූලි මාසේ 7 වෙනිදා හවස 4:00 කලින් නම්. ඔබ දැන් ඩේසි ටෝකන් මිලදී ගත්තොත් ඔබට අතිරේකව ඩේසි ටෝකන්ස් 25%ක් නැත්තම් ඔබ $1,000ක ඩේසි ටෝකන් මිලදී ගත්තොත් ඔබට අතිරේකව ඩේසි ටෝකන් 250ක් නොමිලේ ලැබෙනවා. ඔබ දැන් ඩේසි ව්‍යාපෘතියත් එක්ක එකතු වෙන කෙනෙක් නම් ඔබට හැකියාව තියෙනවා ඩේසි ෆන්ඩ් එකට අඩුම ගානේ $100ක් යොදවලා ඩේසි ටෝකන් මිලදී ගන්න ඔබට කැමති ප්‍රමාණයක. එතකොට 10%ක අතිරේක ඩේසි ටෝකන් ප්‍රමාණයකට හිමිකම් කියන්නට ඔබට අවස්ථාව තියෙනවා. ප්‍රිෆර්ඩ් කස්ටමර් රවුන්ඩ් එක කියන්නේ $1.5කට අඩුවෙන් ඩේසි ටෝකන් අපිට මිලදී ගන්න ලැබෙන අවසාන අවස්ථාව. එතකොට ඔබ රුපියල් 115,000ක ඩේසි ටෝකන් මිලදී ගත්තොත් ඔබට 423ක සමස්ත ප්‍රතිලාභයක් ඩේසි ටෝකන් එකක් $5කට ගියොත් රුපියල් 484,000ක ප්‍රතිලාභයක් ලබන්න හැකියාව තියෙනවා. රුපියල් 225,000ක නැත්නම් $1,000ක ඩේසි ටෝකන් මිලදී ගන්න කෙනෙක්ට අවුරුද්දක් අවසානයේදී රුපියල් මිලියනයකට වැඩි ප්‍රතිලාභයක් ගන්න පුළුවන්. $2,020ක් නැත්නම් රුපියල් 450,000ක ඩේසි ටෝකන් මිලදී ගන්න කෙනෙකුට $123කට වැඩි ප්‍රතිලාභයක් වසරක් තුලදී ගැනීමට හැකියාව තියෙනවා. ඩේසි ටෝකන් එකක් $5කටම තිබ්බොත් ඊට වැඩි වුණොත් ඊට වඩා වැඩි ප්‍රතිලාභයක් ලබන්නට හැකියාව තියෙනවා. 1.1 මිලියන් යොදවලා ඩේසි ටෝකන් මිලදී ගන්න කෙනෙකුට නැත්නම් $5,000කට විතර මුදලක් යොදවලා ඩේසි ටෝකන් මිලදී ගන්න කෙනෙකුට වසරක් තුල 160ක ප්‍රතිලාභයක් ලැබීමේ හැකියාව තියෙනවා. 2 මිලියන් යොදවන කෙනෙකුට 12 මිලියන් වලට ආසන්න 120,000කට ආසන්න ප්‍රතිලාභයක් ලැබීමේ හැකියාව තියෙනවා. 5.5 මිලියන් යොදවලා ඩේසි ටෝකන් මිලදී ගන්න කෙනෙකුට වසරක් අවසානයේදී තව මාස 12කින් රුපියල් මිලියන 30ක කැපිටල් එකක් මේ හරහා නිර්මාණය කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අවස්ථාව ඔබ සතුයි. දැන් ඔබ දන්නවා මේ වගේ ඔපචුනිටි එකක් තියෙනවා කියලා. අවස්ථාව සමස්ත වශයෙන් ඔබ සතුයි. කොයි වගේ මුදලක ඩේසි ටෝකන් ඔබ මිලදී ගන්නවාද කියන එකත් එක්ක ඉදිරි වසර තුලදී ඔබට කොයි වගේ ප්‍රතිලාභයක් මේ හරහා ලබන්න පුළුවන්ද කියන එක තීරණය වෙනවා. ආරාධනා කරනවා ඔබට අපේ ඩයමන්ඩ් ටීම් එකේ ඉතුරු වීඩියෝස් ඩේසි සම්බන්ධයෙන් ඉතුරු වීඩියෝස් ටිකක් නරඹන්න, මේ හරහා වැඩි දැනුමක් ඔබට එකතු කරගන්න. ජය වේවා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් නැවත හමු වෙනතුරු.